පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද ත්‍රැස්වුණු අතර අද සාක්ෂි ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. එහිදී සාක්ෂිකරු අද විශේෂ අනාවරණ කිහිපයක් සිදු කළා. මඩකලපුව සියොන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මුහම්මඩ් නසාර් මුහම්මඩ් අසාර් ප්‍රහාරයට දින දෙකකට පෙර සිය බිරිඳ සමග කාතන්කුඩි ප්‍රදේශයේ සිට කොළඹට පැමිණ කොල්ලුපිටිය ප්‍රදේශයේ ලකී ප්ලාසා ගොඩනැගිල්ලේ පිහිටි නිවසක නවාතන්ගෙන ඇති බවටයි අද අනාවරණ වුණේ. එම නිවසේ ඔවුන් දෙදෙනාට අමතරව පාස්කු ප්‍රහාරයේ මහමුලකරු වන සහරාන් හෂීම් ඔහුගේ බිරිඳ දරුවන් දෙදෙනා සහ කටුවපිටිය දේවස්ථානයේ බෝම්බය පුපුරවාගත් බෝම්බකරු සහ ඔහුගේ බිරිඳද කොල්ලුපිටියේ එම නිවසේ නවාතන්ගෙන සිට ඇති බව අද වැඩිදුරටත් අනාවරණ වුණා. අනතුරුව කොල්ලුපිටියේ සිට ඔවුන් සියලු දෙනා පානදුර පිහිටි නිවසට ගොස් ඇත්තේ පානදුර පිහිටි නිවසකට ගොස් තිබුණේ අප්‍රේල් 20 වෙනිදායි. අනතුරුව බෝම්බකරුවන් තිදෙනා පානදුර නිවසේ නැවති ඔවුන්ගේ බිරිඳවරුන් සහ දරුවන් සයින්දමරුදු ප්‍රදේශයට පිටත් කර යවා තිබවටයි අනාවරණ වුණේ. මඩකලපුව සියොන් දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා බෝම්බකරු මඩකලපුව බලා යාමට පිටත්වන්නේ කොළඹ කල්මුණේ සුකෝපභෝගී බස් රථයකින්. බෝම්බකරුට මඩකලපුවට යාමට ප්‍රවේශ පත්‍ර කලින් වෙන් කරවා ගැනීම සඳහා උදව් කර ඇත්තේ කොච්චිකඩේ දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු වන අලවුදීන් අහමඩ් බව සාක්ෂිකරු අද හෙළිකලා. ඒ අනුව 2019 අප්‍රේල් 20 වෙනි දින රාත්‍රී 8:51ට බස් රථයට ගොඩවන්නේ ගමන් මළු දෙකක් රැගෙන මරදාන සහිරා විද්‍යාලය අසලින්. අනතුරුව බෝම්බකරු අප්‍රේල් 21 වෙනිදා අලුයම 2:12ට මඩකලපුවෙන් බැස ත්‍රිරෝද රථයකට ගොඩවනවා. පසුව බෝම්බකරු එම ත්‍රිරෝද රථයෙන් මඩකලපුවේ ජුම්මා මස්ජිද් දේවස්ථානය අසලට පැමිණෙනවා. එෙහිදී එම දේවස්ථානයේ ගේට්ටුව වසා තැබීම නිසා බෝම්බකරු ගමන් මළු දෙක දේවස්ථානයේ ගේට්ටුව අසල තබා ඔබම ඔබ සැරිසරන අයුරුයි මේ. අනතුරුව අලුයම 4:39ට පමණ දේවස්ථානයේ දෙවැනි මවුලවී ප්‍රධාන ගේට්ටුව විවෘත කිරීමත් සමග බෝම්බකරු දේවස්ථානයට ඇතුල් වෙනවා. මේදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවේ පොලිස් ජංගම රථ එම අවස්ථාවේ ඒ අසලින් ගමන් කර ඇතිද යන්නයි. ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු පැවසුවේ පොලිස් ජංගම මුර සංචාර ක්‍රියාත්මක වී තිබුණද ඒ පිළිබඳව නිරීක්ෂණය වී නොමැති බවයි. දේවස්ථානයට ඇතුල් වී එහි විවේකාගාරය තුළට යන බෝම්බකරු ගමන් මළු දෙක එහි තබා නාන කාමරය සහිත දිශාවට ගමන් කරන අතර දේවස්ථානය තුළ සිටින තවත් පුද්ගලයෙකු සමග කතා කරනු ලබනවා. එලෙස එම පුද්ගලයා සමග ඔහු කතා කරන්නේ සිය ජංගම දුරකථනය චාර්ජ් කිරීමට උදව් ඉල්ලා සිටීමට බවයි අද කොමිසම හමුවේ සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අනාවරණ කළේ. පසුව බෝම්බකරු දේවස්ථානය තුළ සිටින බැතිමතුන් පිරිසක් සමග ආගමික වතාවත්වලද නිරත වනවා. අනතුරුව ඔහු එම ස්ථානයෙන් නික්මී ඉස්ලාම් දේවස්ථානයේ තවත් ස්ථානයක හුදකලාව යාඥා කරමින් නොසන්සුන්කාරී ස්වභාවයෙන් සිටින අයුරුද නිරීක්ෂණය කළ හැකි බව සාක්ෂිකරු පැවසුවා. පසුව පෙරවරු 8:32ට පමණ දේවස්ථානයෙන් පිටව යන බෝම්බකරු සියොන් දේවස්ථානයේ වෙත ගමන් ගන්නා අතර මාර්ගයේ සිටින තවත් අයෙකු සමග සංවාදයක නිරත වනවා. එෙහිදී සියොන් දේවස්ථානයට ගමන් ගන්නා මාර්ගයේ සිටින පුද්ගලයෙකු ඔහුගෙන් යම් විමසීමක් සිදු කරන අතර බෝම්බකරු පවසන්නේ සිය මව සමග ඉරු දින දේව මෙහෙට පැමිණි බවයි. අනතුරුව බෝම්බකරු බෝම්බය පුපුරවා ගන්නේ පෙරවරු 9:05ටයි. මෙහිදී සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවේ මෙම බෝම්බකරු දේවස්ථානයට කිලෝමීටර් 5ක් පමණ දුරින් පදිංචිව සිට බවටද අනාවරණය වී ඇති බවයි. මේ නිසා එම ප්‍රදේශය පිළිබඳ මනා දැනුමක් බෝම්බකරුට තිබූ බවද සාක්ෂිකරු අනාවරණ කළා.